Namo tas bhagavato arahato samma sambuddhasa. Namo tas bhagavato arahato samma sambuddhasa. Namo tas bhagavato arahato samma sambuddhasa. Sukata tathagata vada dharma chakravarti swami uve bhagyavato arihato samma sambuddhi janan vansayata mage namaskaraya veva sadu sadu sadu. සද්ධා බුද්ධ සම්පන්න පින්තුනි අද අප මේ සූදානම් වන්නේ සදාම් ධර්මට අත්කල නැමැති ප්‍රශ්නෝත්තර සහිත දහම් පොත පාදක කරගෙන යසුනේ ප්‍රශ්න පිළිතුරු දක්වන උතුම් වූ ධර්ම සාකච්ඡා වැඩසටහන් ප්‍රධානක් සම්පාදනය කරන්න. පින්තුනි අපි ප්‍රථම වැඩසටහනත් එක්ක අද 139 වෙනි වැඩසටහන තමයි සම්පාදනය කරන්නේ. මේ පින්තුන් හොඳට යෝනිසි මානසිකාරයෙන් එළඹසිටින් සත්සම්පජාඤ්ඤයේ යුතුව තමන්ගේ සිත ආන්නේ හිතවන්නේ නැති සිත සමාධි වෙන විදියට සිතේ මේ දහම් කරුණු තැන්පත් වෙන ගබඩාවන ආකාරයට අවධානය යොමු කරගෙන ශ්‍රවණය කරගෙන ඒ ශ්‍රවණය කරගන්නා වූ ධර්මයට අනුගතව තමන්ගේ ජීවිතය සකස් කරගෙන සීල සමාධි ප්‍රඥා වුණ පුරාගෙන හැම දෙයකටම පරම ගම්භීර චතුරාර්ය සත්‍ය අවබෝධ කොට අග්‍රමහා මානිවෙන් ලෝතුරා සංසි මුදා කර ගන්නට මේ තුලින් හැකියාව ශක්තිය උදා වේවා කියන මා ආශිර්වාද. මේ තියෙන පින්නතුනේ දහම් පොත තමයි දෙවෙනි කාණ්ඩයේ පොත. සදහම් දැනුමට අත්වල ප්‍රශ්න උත්තරයි දහම් පොත. අපිට අද තියෙන පින්නතුනේ පිටුව 86 වෙනි පිටුවේ 78 වෙනි ප්‍රශ්නේ ඉඳලා තමයි ඉදිරියට කාල වේලා ලැබෙන හැටියට ප්‍රශ්න විසඳන්නේ. බලමු අපි 78 වෙනි ප්‍රශ්නය කුමක්ද කියලා අදට නියමිත. අපගේ ගෞතම සම්මා සම්බුදුජානන් වහන්සේ ගෞතම ශබ්දයෙන් ගෞතම යන නමින් හඳුන්වන්නේ කවර කරුණක් හේතු කොටගෙනද කියලා අපෙන් අහන්නේ ප්‍රශ්නයේ පිළිතුර බලාපොරොත්තු වෙන. අපි බලමු පිළිතුර 2261 වෙනි පිටුව සද්ධර්ම සාගරයේ කියන උතුම් දහම් පොතේ තමයි මම පිළිතුර උපුටාගෙන තියෙන්නේ. බලමු පිළිතුර පින්නතුනි. ගෞතම ශබ්දයෙන් අපගේ සම්මා සම්බුදුජානන් වහන්සේ ගැනෙන සේක. උන්වහන්සේ ගෞතම ශබ්දයෙන් හඳුන්වන ලද සේක. උන්වහන්සේගේ වංශයේ ආදීම පුරුෂ ගෞතම ඍෂි බැවින් ගෞතම ඍෂි පරම්පරාවෙහි 15 දසදහස් ගණනක් රාජපුරුෂයන් අතර ශ්‍රේෂ්ඨ ස්ථානයේ දිනෝ බුදුරජාණන් වහන්සේය. ගෞතමගේ පුත්‍ර පෞත්‍රයෝ ගෞතම ගෞතම නමින් ප්‍රකට වූ ගෞතම ගෞතම නමින් ප්‍රකට වූ ගෞතම ඍෂි තෙමේ සප්ත ඍෂීන් අතුරෙන් එකෙක්. හරි වංශයේ සප්ත ඍෂි වූ මෙසේ දක්වන ලද. අතිරසී සේඨා භගවාන් කාශ්‍යපස්ස මහානුස්සේක් ගෞතමස්සේව භාරද්වාජෝ විශ්වාමිත්‍රස්ත තෛවච තත්තෛව පුත්‍රෝ භගවාන් ඉස්සි ඉච්චේකස්ස මහාත්මනක් සප්තමෝ චමදග්නිස්ව ඒශ්‍යායක් කම්ප්‍රතං දිවි. එහෙම තමයි පාලි මේ කියන්නේ සංස්කෘත භාෂාවෙන් තියෙන්නේ. ඒක නහත් සප්ත ඉස්සින් වහන්සේලා හඳුන්වන දේ. තවද පූර්ව යුගයේ ඒකත ද්විත ත්‍රිතයයි සහෝදරයෝ තිදෙනෙක් වූහ. තවද පූර්ව යුගයේ ඒකත ද්විත ත්‍රිතයයි සහෝදරයෝ තිදෙනෙක් වූහයිද ඔවුන්ගේ තවත් දෙදින් හා කාය සංයමයෙන් හා ඉන්ද්‍රිය දමනයෙන් හා ගෞතම පහළ වීයයි මහා භාරතයේ කියන ලද්දේ මෙසේය. ඒකේ සංස්කෘත ශ්ලෝකයේ මේ දෙක ආසන් පුර්ව යුගේ රාජන් මුනයෝ ප්‍රාතරත්‍රයක් ඒක තස්ස දිති දීත සෛව තිතස්වාදිත්‍ය සන්නිභක් තේසං තු තපසා ප්‍රීතෝ නියමේන දමේන ච
අබවත් ගෞතමෝ නිත්‍යං පීතා ධර්ම රතක් සදායි එසලෝක දෙක එහෙමයි ඒක තේරුම ගෞතම බ්‍රහ්ම පුත්‍රයෙක්යි කියන ලද්දේය ආදීයේ ගෞතම නමින් පළටු මේ පුත්‍ර පෞත්‍ර පරම්පරායේ වූ කලින් කල විවිධ හේතු නිසා ගෝත්‍ර නාම විසින් විවිධත්වයට පැමිණිය බුදුරජුන්ගේ පියමුතු පරම්පරාවේ බුදුරජුන්ගේ පියමුතු පරපුර පසු කාලයේ ශාක්‍ය වංශ නමින් හැඳුනේද එයින් පුරවේක ගෝත්‍ර නාම විසින් ගෞතම යනු පස්චිම ඥාම විසින් ශාක්‍යයන්ුත් උන්වහන්සේ කෙරේ නැගුණේය පුරවේක ගෝත්‍ර නාම විසින් ගෞතම යනුනුත් පස්චිම නාම විසින් ශාක්‍යයන්ුත් උන්වහන්සේ කෙරේ නැගුණේය ඉක්ෂුවාක සූර්ය චන්ද්‍ර ආදී ගෝත්‍රයෝද ගෞතම ගෝත්‍රයට අයත් වෙති මධ්‍යම කාලයේ උපන් කපිල මුනි යුගයේ අසපුවේ වූ ශාක්‍ය වෘක්ෂ ඇසුර කොට ඒ අසල විසූ බැවින් පසු කාලයේ ශාක්‍ය නම් වූහ ශාක්‍ය වෘක්ෂ ප්‍රතිචන්නං වාසං යස්මාත් ප්‍රවක්‍රිරේ තස්මාදිස්ස වාකුවංශාස්සේත්‍රේ භූමි සක්යයිති සත්‍රොක්කී යකි ඒ විදිහ තමයි ඒක තියෙන හඳුනලාදී ඊළඟට පින්න තියෙන 79 වෙනි ප්‍රශ්නය 80 වෙනි පිටුව සූර්ය වංශයේ උපන් ඉක්ෂුවාකයි රජුගෙන් පසු ඔහුගේ දූ පුතුන් නැති කළ රාජ වංශයේ රාජ්‍යවන් ඌ ඇති පෙන්වා දෙ නැවත ප්‍රශ්නය සූර්ය වංශයේ උපන් ඉක්ෂුවාකු රජුගෙන් පසු ඔහුගේ දූ පුතුන් නැති කළ රාජවංශයේ ශාක්‍යයන් වූ හැටි පෙන්වා දෙයි පිළිතුර නොගෙවෙන යසස් ඇති සූර්ය වංශයේ සුවාසු දහසක් 80,000ක් රඩ්ඩරුවන්ට කෙලවර විජය නම් රජෙක් විය අපි 2262 වෙනි පිටුව සද්ධර්ම සාගරය තුන් දහම්පති ධාමයේ පිළිතුරු ප්‍රයාගෙන තියෙන ඔහුට ධර්මමුණු පුරාණ ඇතුළුව රජ දරුවෝ 15 දෙනෙක් වූහ මේ හැමට බාල සුදර්ශන නම් රජුගේ පුත් ඉක්ෂවාකු නමින් පළ වූයේය. ඔහුගේ පුත්‍ර පෞත්‍ර පරම්පරාවේ තැන් සිට එනමින් ප්‍රකට වූහ. අප මහා බෝසත් තෙමේ මේ වංශයේ මහා සම්මත නම්ව මකාදේව නම් නිමි නම්ව කුස නම්ව රාම නම්ව ඉපිදායේය. මහා සම්මත වංශයේ ඉස්සවාකු රජුගේ අග මෙහෙසියට පුත්‍රයෝ 4 දෙනෙක්ද දුවරු 5 දෙනෙක්ද වූහ ඒ සහෝදරයෝ සිව් දෙන තම සෝරියන් 5 දෙනා හා ඇමතියන් 8 දෙනෙකුගෙන මහත් පිරිසකට කැටුව හිමවතට අභිමුඛව ගොස් රෝහිණී ගංගිවුරේ කපිල ඉර්සීන් විසින් මෙහෙවන ලදුව තමන්ට නිසි රාජකන්‍යාවක් නැති බැවින් හා රජ දූන්ට නිසි රජ පුත්‍රයන් නැති බැවින් හා කුල වංශයේ රකිණු පිණිස බාල බුහුණ අගමේශිය කොට දෙතු බුහුණ මෞතන්තුරේ තබා වැඩිමහලු සෝවිසෝවිලිය රජබෑවුවේ තබා විසූහ. ඔහු උල්කාමුක නම්ය උන් කතා කරන්නට පටන් ගත් කල්ලි අන්ධකාරයේ දිලිසෙන දරුවට පහනක් මෙන් ඔහුගේ මුවෙන් කාන්තිය නික්මෙන්නේය. ඒ උල්කාමුක උයේ එයින් ඔවුන් එසේ නුවරක් ඉදිකොට වසන බව අසා ඉක්ෂුවාකු රජු තම දූ පුතුන් තම වංශය රක්නට සමර්ථයයි සතුටුව ශක්‍යාවත බෝ රාජකුමාරා පරම ශක්‍යාවත බෝ රාජකුමාරායි උදම් ඇනුසේක උදම් ඇනුහ ශාක්‍යන් විසින් ශාක්‍ය නම් වූහ පොතපතේ එන්නේය ඒ මේ ගෞතම ගෝත්‍රයේ උපන් බුදුජාන මහන්සේගේ ශ්‍රාවකයෝ ගෞතම ශාක්‍ය නම් වෙත් අපි නැවතත් ඒ පිළිතුර කොටස බලමු නොගෙවෙන යසස් ඇති සූර්ය වංශයේ සුවාසු දහසක් රජදරුවන්ට කෙළවර විජය නම් රජෙක් විය ඔහුට දරුමුණු පුරන් ඇතුළුව රජදරුවෝ 15 දෙනෙක් වූහ මේ හැමට බාල සුදර්ශන නම් රජුගේ පුත් ඉක්ෂුවාක නමින් පළ වූයේය ප්‍රසිද්ධ වුණා.
ඔහුගේ පුත්‍ර පෞත්‍ර පරම්පරාව එතැන් සිට එනමින් ප්‍රකට වූය. අප මහා බෝසත් එමේ මේ වන්දේ මහා සම්මත නම්ව මකාදේව නම්ව නිමි නම්ව කුස නම්ව රාම නම්ව ඉපදායේය. මහා සම්මත වංශයේ ඉක්සුවාක රජුගේ අගමැසියට පුත්‍රයෝ සතර දෙනෙක්ද දුවරු පස් දෙනෙක් ද වූහ. ඒ සහෝදරයෝ සිව් දෙන තම සෝහරියන් පස් දෙනා හා ඇමතියන් අට දෙනෙකුද ගෙන මහත් පිරිසක්ද කැටුව හිමවතට අභිමුඛව ගොස් රෝහිණී ගංගෙවුරෙහි කපිල ඉස්සියෙන් විසින් මෙහෙවන ලදුව තමන්ට නිසි රාජකන්‍යාවක් නැති බැවින් හා රජ දුවට නිසි රාජපුත්‍රයන් නැති බැවින් හා කුලවංශයේ ලකුණු පිණිස බාල බහුණ බුහුණ අගමේශිය බාල බුහුණ අගමේශිය කොට දෙතු බුහුණ මෞතනතුරේ තබා වැඩි මහලු සෝරිස රජ බෑවු තබා විසුව ඔහු උල්කාමුක නම් ය උන් කතා කරන්නට පටන් ගත්තෙහි අන්ධකාරයේ දිලිසෙන බඳුවට පහනක් මෙන් ඔහුගේ මුවෙන් කාන්තිය නික්මන්නේය. හේ උල්කාමුක වූයේ හේයි. ඔවුන් එසේ නුවරක් ඉදිකොට වසන බව වසා ඉක්සුවාක රජු තම දුව පුතුන් තම වංශය රැකනට සමර්ථයයි සතුටුව ශක්‍යවත බෝ රාජකුමාරා පරම ශක්‍යවත බෝ රාජකුමාරයි ඇනු උදන් වාක්‍ය විසින් ශාක්‍ය නම් වූහ. පොතේ එන්නේ එසේය. ඒ මේ ගෞතම ගෝත්‍රයේ උපන් බුදුජාණන් වහන්සේගේ ශ්‍රාවකය ගෞතම ශ්‍රාවක නම් වෙත්. ඊළඟට 80 වෙනි ප්‍රශ්නේ 88 වෙනි පිටුවේ බුදුජාණන් වහන්සේ සම්‍යක් සම්බුද්ධ බවට ඉතා කෙටි පැහැදිලි කිරීමක් ඒ කරුණ තාවුරු කර කර දක්වන්න කියලා. බුදුරජාණන් වහන්සේ සම්‍යක් සම්බුද්ධ බවට ඉතා කෙටි පැහැදිලි කිරීමක් කරලා ඒ කරුණ තාවුරු කරන්න කියලා අපිට කියන්නේ. බලමු පිළිතුර. සෝතායතන, ගානායතන, ජීවායතන, කායායතන, මනායතන, චක්ඛුරායතනයන්හිලා කිව් ලෙසින් දත යුතුය. රූපායතන ආදී බාහිරායතන හයහ චක්කු සම්පස්සද චක්කු සම්පස්ස වේදනාදී වේදනාසය චක්කු විඥානාදී විඥාන කායසය චක්කු සම්පස්සනාදී පස්ස සය රූප සංඥාදී සංඥාසය රූප සංකේතනාදී චේතනාසය රූප තණ්හාදී තණ්හාසය රූප විතක්කාදී විතක්කසය රූප විචාරාදී විචාරසය රූප රූපකන්දාදී ස්කන්ධ පසය පඨවි කසිනාදී උකසින් දසය බුද්ධානුසති ආදී අනුසති දසය බුද්ධමාතකාදී සංඥා දසය කේසාදී කුණපකොට්ටාස දෙතිසය චක්සුරාදී ආයතන දොළොසය චක්කු ධාතු ආදී ආයත ධාතු අටලොසය කාම භවාදී වූ භව නවය පඨපඥානාදී ධ්‍යාන සතරය මෙත්තාදී වූ අප්පමඤ්ඤා සතරය ආකාශානංචායතනාදී වූ අරූප සමාපatti සතරේ ප්‍රතිලෝම වශයෙන් ජරා මරණාදී වූ අනුලෝම වශයෙන් අවිද්‍යාදී වූද පටිසම්පාදාංගයයි. එක් එක් ධර්මය උද්ධරණය කොට තමන් වහන්සේම මෙසේ අවබෝධ කළසේ බුදුරජාණන් වහන්සේ සම්‍යක් සම්බුද්ධ රම් වනසේක. නැවතත් බලමු සම්‍යක් සම්බුද්ධ කියන එක අර්ථ ගන්නවලා තියෙන හැටි. පිළිතුරේ සෝතායතන, ගානායතන, ජීවායතන, කායායතන, මනායතන චක්කුසාරා චක්සුරායතනායි කියු ලෙසින් දත යුතුය. රූපායතනාදී බාහිරායතන සය චක්කු සම්පස්සන චක්කු සම්පස්සාදී චක්කු සම්පස්ස වේදනාදී වේදනාසය චක්කු විඥානාදී විඥාන කාය සය චක්කු සම්පස්සනාදී උපස්ස සය රූප සංඥාදී සංඥාසය රූප සංචේතනාදී චේතනාසය රූප තණ්හාදී තණ්හාසය රූප විතක්කාදී විතක්කසය රූප විචාරාදී විචාරසය රූප රූපකන්දාදී ස්කන්ධ පසය පටිවි කසිනාදී කසින් දසය බුද්ධානුසති ආදී අනුසත දසය අනුසති දසය උද්දුමාතකාදී සංඥා දසය කේසාදී කුණපකොට්ටාස දෙතිසය චක්සුරාදී ආයතන දොළොසය චක්කු ධාති ආදී ධාතු අටලොසය කාම භවාදී භව නවය පඨමඥානාදී ධ්‍යාන සතරය මෙත්තාදී අපමඤ්ඤා සතරය ආකාශානංචායතනාදී අරූප සමාපatti සතරය ප්‍රතිනෝම වශයෙන් ජරා මරණාදී උද අනුලෝම වශයෙන් අවිද්‍යාදී උද පටිසම්පාදාංගයයි. එක් එක් ධර්මයේ උද්ධරණය කොට තමන් වහන්සේම මෙසේ අවබෝධ කළසේ බුදුරජාණන් වහන්සේ සම්‍යක් සම්බුද්ධ නම් වනසේක කියලා තමයි දහම් පොතේ පෙන්වන්නේ පිළිතුර හැටියට. අපි බලමු 81 වෙනි ප්‍රශ්නේ ඊළඟට තියෙන 89 වෙනි පිටුව. අග්‍ර උපස්ථායක ආනන්ද හිමියන්ගේ පිරිනිවන් පෑම පිළිබඳව කෙටි විස්තරයක් සඳහන් කරා. අග්‍ර උපස්ථායක ආනන්ද හිමියන්ගේ පිරිනිවන් පෑම පිළිබඳව කෙටි විස්තරයක් සඳහන් කරා. අපි ඒකට පිළිතුරු බලමු.
පොහේ වර්ණා පොතෙන් තමයි අපි පිළිතුරු සපයාගෙන තියෙන පින්නතුනේ 141 වෙනි පිටුව පොහේ වර්ණා බලමු පිළිතුර ප්‍රථම ධර්ම සංගීතයේ ප්‍රථම ධර්ම සංගායනාවෙන් පසු ආනන්ද හිමියෝ වසර 40ක් අවුරුදු 40ක් වැඩ සිටුවහ ඒ වන විට උන්වහන්සේගේ ආයුෂ 120 අවුරුද්දක් සම්පූර්ණ 124ක් වෙලා සද්දවසකෙන් පිරිනිවන් පාන බව භික්ෂුන්ට දැන දුන්නහ ඒ අනුව තථාගත පරිනිර්වාණයෙන් 40 වර්ෂයේ වෙසක් පුන් පොහෝදා රෝහිණී නදිය මැද ආසෙයිදී සතර ඉරියව්වෙන් තුරව වැඩෙහිද දහම් දෙස පරික්කින්නෝ මයාසත්තා කතම් බුද්දස්ස සාසන ඕහිතෝ ගරුකෝ බහරා නත්ති දානී පුන භවණ තත්ත්වේ ගාතා පරික්කින්නෝ මයාසත්තා කතම් බුද්දස්ස සාසන ඕහිතෝ ගරුකෝ බහරා නත්ති දානී පුන භව යනුවෙන් මා විසින් සාතුරු වහන්සේ ඇසුරු කරන ලදී බුදුරදුන්ගේ අනුශාසනයද කරන ලදී ඉතා බර වූ කෙලෙස් බහා බර බහා තමන ලද්දේ නැවත මාගේ ඉපදීමක් නොමැත්තේ වදාරා මාගේ සිර බිඳී කොට දෙක ගබ් දෙකක් දරට ඒවායි ඉතා අදිෂ්ඨාන කොට තේජෝකසින සමාපත්තියට සමවතට සමවැද පිරිනිවන් පෑසේක ආනන්ද හිමියන් සිවුරියාවෙන් තොරව රහතන බවත් පිරිනිවන් පාන බවත් සතර ඉරියාවෙන් තොරව බුදු හිමියෝ වදාළසේක. ඒ කියන්නේ ඉරියාව හතරෙන් තොරව තමයි ඒ උත්මයා රහතුනේ පිරිනිවන් පෑවෙත් ඒ ආකාරයට තමයි බුදුහාමුදුරේ කලින් වදාළලා තියෙන්නේ. ආනන්ද හිමියන්ගේ පිරිනිවීම සිදුවිය ඇත්තේ වෙසක් පුන් බොහෝ දිනයක. නැවතත් අපි පිළිතුර බලමු. ආනන්ද හිමියන්ගේ පිරිනිවන් පෑ ප්‍රථම ධර්ම සංගීතයේ ධර්ම සංගායනාවෙන් පසු ආනන්ද හිමියෝ වසර 40ක් වැඩ විසුව අවුරුදු 40ක්. ඒ වන විට උන්වහන්සේගේ ආයුෂ අවුරුදු 120ක් සම්පූර්ණයි. සත් දවසකින් පිරිනිවන් පාන බව විශ්වන්ත දැන දුන්නා. ඒ අනුව තථාගත පරිනිර්වාණයෙන් 40 වර්ෂයේ වෙසක් පුන් පොහෝදා රෝහිණී නදිය මැද ආසෙයිදී සතර ඉරියව්වෙන් තොරව වැඩ හිඳ දහම් දෙසා. පරිකින්නෝ මයාසත්තා කතම් බුද්දස්ස සාසන. ඕහිතෝ ගරුකෝ බහරා නත්ති දානී පුනබ්බව ගාතාවෙන් මහා විසින් සාතුරුන් වහන්සේ ඇසුරු කරන ලදී බුදුරදුන්ගේ අනුශාසනයද කරන ලදී ඉතා බර වූ කෙලෙස් බර බහා තබන ලද්දේය නැවත මාගේ උපදීමක් නොමැත්තේ යයි වදාරා මාගේ සිරුර බිඳී කොටක් දෙක දෙකම් දෙරට ඒවයි ඉතා අදිෂ්ඨාන කොට තේජෝකසින සමාවත්තියට සම වැඩි පිරිනිවන් පෑසේක ආනන්ද හිමියන් ඉරියවෙන් තුරව රාතන බවත් පිරිනිවන් පාන බවත් බුදු හිමිය කලින්ම වදාළ දෙයක ආනන්ද හිමියන්ගේ පිරිනිවීම සිදුවිය ඇත්තේ වෙසක් පුන් පොහෝ දිනයක. ඊළඟට පින්නතුනේ 82 වෙනි ප්‍රශ්නය 90 වෙනි පිටුව. ආනන්ද හිමියන්ගේ රාත්‍රීන් ගැන කෙටි විස්තරයක් සපයන. බලමු පිළිතුර පොහේ වර්ණා 107 පිටුවෙන් අරගෙන තියෙන පිළිතුර. ප්‍රථම සංගීතයේ ධර්ම සංගායකයන් තෝරන මහා කාශ්‍යප මහ හිමියෝ එක නමක් අඩු 500ක් මහරහතුන් වහන්සේලා තෝරාගත්තා 99ක්නේ. ඉතිර අසුන ආසනය ආනන්ද හිමියන්ට වෙන් කරන ලදි. සේකව සිටි එතෙක් රහත්න වී සිටි ආනන්ද හිමියෝ ධර්ම සංගීතයට පළමුදා රාත්‍රියේ පෙර දින රැ කාලි බොහෝ වේලා පිදසුන් වඩමින් සක්මණින් කාලය ගත කළත් අධිගමයන් ලබා ගන්නට නොසමත් වූ වීර්ය සමතාව නොලැබ ශරීරයේ හිතු ගැනීම සඳහා අලුය බේලේ සක්මණනෝලෙන් බැස පාදවා විහාරයට වැද මදක් වේගගෙන විඩා සංසිඳුවා සිරුරට යහන්ට එළවූහ. දෙපා පොළොවෙන් මිදින ඉෂපොට්ටේට රූපමිනිය මේ අතර සුද්ධ ආනන්ද හිමියෝ සියලු කෙලෙස් නසා රහත් වූ උන්වහන්සේගේ රහත් ඵලය සී ඉරියව්වෙන් තොරව සිදුවිය. එය නිකිණි පොන් පොහදා සිදුවිය. අලුයම සිදුවෙලා තියෙනවා. ඊළඟට පින්නතුනේ 83 වෙනි ප්‍රශ්නය 91 වෙනි පිටුව. විනර පුන් පොහදා සිදු වූ අසිරිමත් ශාසනික සේවාව නම් මේන රත්නේ ආරම්භය සිදුවීමය. ඒ අනුව භික්ෂුණීන් වහන්සේලාට පැවිදි ලාගා ලබා ගැනීමට අවකාශ ලබා දුන් මෙහිසත්නේ ආරම්භය ගැන පැහැදිලි කිරීමක් කරන්න. නැවත ප්‍රශ්නය බිනරපුන් පොහෝදා සිදු වූ අසිරිමත් ශාසනික සේවාව නම් මෙහෙණ සස්නේ ආරම්භය සිදුවීමය. ඒ අනුව භික්ෂුණීන් වහන්සේලාට පැවිදි ලබා ගැනීමට අවකාශ ලබා දුන් මෙහිසත්නේ ආරම්භය ගැන පැහැදිලි කිරීමක් කරන්න. අපි දැන් ඒකට අවශ්‍ය පිළිතුර බලමු පින්නතුනේ. ඒකත් 110 පොය වර්ණා දහම් පොතෙන් තමයි උපුටාගෙන තින්නේ පිළිතුර සපයාගෙන තියෙන බල පිළිතුර බුදුරජාණන් වහන්සේ ශාක්‍ය ජනපදයේ කිඹුල්ලත්පුරේ වූ නිග්‍රෝධාරාමයේ වැඩවසන සමයේ
මහා ප්‍රජාපති ගෝතමිතුන් වහන්සේ වෙත අවුත් වැඩ එකත් පතක තිත අනගාරික ශාසනයේ ගීගෙන් මෙන්න සතුන් කෙතේ පැවිද්ද මාගමුණ්ඩි ඉතිපක්ෂයට ආයත් කාන්තාවන්ට ඉලා සිටියාය බුදුරජාණන් වහන්සේ ගෝතමගේ නැත්තම් සුළුමාව ප්‍රජාපති මොගොතමගේ ඉල්ලීම පළමු දෙවැනි තුන්වැනි වටත් ප්‍රතික්ෂේප කළා ඉක්බිති බුදු රදුන් කිඹුල්ලත් වරින් ඉක්ම විශාලා මානවර කූටාගාර ශාලා වෙත වැඩිසේක මහා ප්‍රජාපති ගෝතමීතුම රෝණි නදී තීරයේ වූ පැවිදි වූ කුමාර කුමාරවරුන්ගේ භාර්යාවන් 500 දෙනා සමග රාජකුමරියන් කෙස් කපා කසාවත් හැද කිඹුල්ලත් වරින් පිටත්ව යොදුන් 51ක් පමණ වූ දීර්ඝ මාර්ගයේ පාගමනින් ගෙවා කූටාගාර ශාලා වෙත පැමිණියාය අර 500ත් ආනන්ද හිමියන්ට කරුණිකයන් වහන්සේගේ මාර්ගයෙන් කාන්තාවන්ට සසුන් පැවිදි ලබා දෙන්න ලෙස ඉල්ලා සිටියා. ආනන්ද හිමිය බුදුරජාණන් වහන්සේට ගොස් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මහා ප්‍රජාපති ගෞතම තම 500 විසෝරුන් පිරිවර මේ පැමිණ බුදුරජාණන් වහන්සේට ඉතිරි පැවිදි නොදෙත් අඬ අඬ දොඩ සම්පේ සිටින්නියයි පැවසිය. ස්වාමීනි ඉත්‍රිය වූ බුද්ධ ශාසනය අග අනගාරික වූ පැවිදි ලබා නම් මැනවයි අයද සිටියා. තිතිය බුදු මේ අවස්ථාවේදී කලජී ආනන්ද හිමියන්ගේ ඉදිරි ප්‍රතිවරක් ප්‍රතිචේප කළා. පසු ආනන්ද හිමියන්ගේ බලවත් උත්සාහ නිසා කරුණු කියා මහා ප්‍රජාපති ගෞතමිය ප්‍රධාන කාන්තාවට සසුන්දර විවෘත කර දීමට මඟ සැලැස්වී. ආනන්ද හිමි මහා ප්‍රජාපති ගෞතමිය තුමු පැවිදි වුණු කැමැත්තේ නම් පෙර බුදුවරයන්ගේ ශ්‍රාවිකාවන් විසුන් පිරු අෂ්ටගරු ධර්මයන් ඇය විසින්ද පිළිගත යුතුය. ඇය එයම පැවිද්දා උපසම්පදා වන්නේ තථාගත බුද්ධිමිය ප්‍රකාශ කළසේක. දැන් නැවතත් මේ ප්‍රශ්නේ පිළිතුර කියලා බලමු. බුදුරජාණන් වහන්සේ සාක්්‍යයට පදයේ කිඹුල්ලත්පුරේ වූ නිග්‍රෝධාරාමයේ වැඩවසන සමයේ මහා ප්‍රජාපති ගෞතමීතුම උන්වහන්සේ වෙත අවුත් වැඳ එකත් පසක සිට අනගාරික ශාසනයේ ඒ කියන්නේ ගීගෙන් වෙන් වූ සාසුන් කෙතේ පැවිද්ද මාගමුණට ඉල්ලා සිටියාය. ඉතින්ට දෙන්න කියලා නේ කිව්වේ. බුදුරජාණන් වහන්සේ ගෞතමීගේ නැත්තම් සුළුමා වූ මහා ප්‍රජාපති ගෞතමීගේ ඉල්ලීම පළමු දෙවැනි තුන්වැනි වටා ප්‍රතික්ෂේප කළා. ඉක්බිති බුදුරජාණන් කිඹුල්ලත් වරින් ඉක්ම විශාලා මානවර කූටාගාර ශාලා වෙත වැඩිසේක. මහා ප්‍රජාපති ගෞතමීතුම රෝහණි නදී තීරයේදී පැවිදි වූ කුමාරවරුන්ගේ භාර්යාවන් 500 දෙනා සමග ඒ රාජසී කුමාරියෝ 500ක් කේස් කපා කසාවත් හැද කිඹුල්ලත් වරින් පිටත්ව යොදුන් 51ක් පමණ වූ දීර්ඝ මාර්ගය දිගු ගමන් මඟ පාගමනින්ම ගෙවා කූටාගාර ශාලා වෙත පැමිණියා. ආනන්ද හිමියන් නට කරුණිකයා උන්වහන්සේගේ මාර්ගයේ කාන්තාවන් හට සසුන් පැවිදි ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. ආනන්ද හිමියෝ බුදුරදුන් වෙත ගොස් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මහා ප්‍රජාපති ගෞතමීතුම 500ක් විසෝරුන් පිරිවර මෙහි පැමිණ බුදුරදුන් වහන්සේට ඉස්සීන්ට පැවිද්ද නොදෙද්දයි අඬ අඬ දොරටුව සමීපයේ සිටින්නීය. ස්වාමීනි ඉත්‍රිය වූ බුද්ධ ශාසනයේ අනගාරික වූ පැවිදි ලබත්නම් මැනවයි ඇද සිටියා. මේ ඇසු බුදු මේ අවස්ථාවේදී කලින්චේ ආනන්ද හිමියන්ගේ ඉල්ලීමද තෙවරක්ම ප්‍රතික්ෂේප කළා. පසු ආනන්ද හිමියන්ගේ බලවත් උත්සාහය නිසා කරුණිකයා මහා ප්‍රජාපති ගෞතමිය ප්‍රධාන කාන්තාවන්ට සසුන් දොර විවෘත කර දීමට මඟ සැලැස්විනි. ආනන්දේ ඉදින් මහා ප්‍රජාපති ගෞතමීතුම පැවිදි වනු කැමැති නම් පෙර බුදුවරයන්ගේ ශ්‍රාවිකාවන් විසින් පිරු අටගල් ධර්මයන් ඇය විසින්ද පිළිගත යුතුය. එයම ඇයට පැවිද්දා උපසම්පදා වන්නේ තථාගත බුද්ධ හිමියෝ සීමුවෙන් වදාළ සේක ප්‍රකාශ කළ සේක. ඊළඟට තියෙන පින්නතුන 92 වෙනි පිටුවේ 87 වෙනි ප්‍රශ්නය. කටිනියක් පරිභෝග කරන භික්ෂුව අංග 8කින් සම්පූර්ණ විය යුතුය. ඒ අංග 8 කවරේ? කටිනියක් පරිභෝග කරන භික්ෂුව අංග 8කින් සම්පූර්ණ විය යුතුය. ඒ අංග 8 කවරේ? බලමු පිළිතුර. ඒ අංග 8 නම් ඒකටත් 115 වෙනි පිටුව පොය වන්නා දහම් පොතෙන් තමයි පිළිතුරු සපයාගෙන තියෙන්නේ. ඒ අංග 8 නම් උපකරණ ඥානාති පූර්වකරණයේ දැනීම තුන්ති උරු පිළිබඳ කටයුතු. පච්චුද්දරණ ජානාති පුරාණ තුන්සිවිල් පිළිබඳ පච්චුද්දරණයේ දැනීම. අදිත්‍ඨාණ ජානාති අදිෂ්ඨානයේ දැනීම. අත්තාරං ජානාති අත්තාරයේ දැනීම. මාතිකං ජානාති අෂ්ඨමාතිකාව දැනීම. පලිබෝධං ජානාති පලිබෝධය දැනීම. උද්ධාරං ජානාති උද්ධාරය දැනීම.
ආනිසංසං ජානාති ආනිසංසේ දැනීම යන අංගාටින් යුත්ත භික්ෂුව කටිනාස්තරයට සුසු බව විනේ වදාරා තිබේ. එබැවින් කටිනා ගැනීමට සුසු භික්ෂුවක වන බොනු පිණිස මේ කියන ලද අංගාට භික්ෂුන් වහන්සේලා විසින් ශිෂ්‍යයන් උගත යුතුය. කටිනා ගැතිරීමට පුළුවන්කම තිබෙන්නේ සංඝාට. ඒ කියන්නේ සංඝල සිවුර හැවත් දෙපර සිවුර උත්තරා සංඝය තනිපට සිවුර අන්තරවාසිකේ අඳන සිවුර යන තුන් සිවුරෙන් එකකින් මිසානකකින් නොවේ. එයද විනය දැක්කට පරිදි සුවිසි විපත් වලින් දුරු විය යුතුය. සතලෝ සම්පත් වලින් එකකට ආත්මාවක් විය යුතුය. එහෙමයි පුළුතුරු සපයලා තියෙන්නේ. ඊළඟට පින්නොතිනේ 93 වෙනි පිටුවේ අතුපස්සෙන් ප්‍රශ්න. බෝසතාණෝ දේශාපතත් පලයට සක්විති රජසපත පමණක් නොවේ දස උපන් රණ්ඩුවක් මෙන් බබන රාහුල් කුමාරාත් රණ්ඩියක් මෙන් දිලෙන යසෝදරා දේවියත් දයාබර මව්පිය දෙදෙනා ප්‍රමුඛ කොට ඇති ඥාති සමූහයත් අලියවලු කෙළමිඩක් මෙන් අතහැර දමා ඇසලපුණු පොහෝදා චන්න ඇමතියා විසින් සරසා ගෙන ලද කන්ත කාසපිට නැගී මැදුවම් මහා බිනික්මන් අභිනිෂ්ක්‍රමණය කළ සේක. ඒ මොහොතේ වසවත් මරු වර්ෂදර්ශි මාර්යා මහා බෝසතුන් අමතා යම් ප්‍රකාශයක් කරන ලද ඒ කවර වූ ප්‍රකාශයේ දේට සම්බන්ධ වූ ගාථාවද ලියා දක්වන්න. ඒකත් 36 වෙනි පිටුව පොහොය වර්ණ පොතේ තමයි අරගෙන තියෙන්නේ. බලමු අපි පිළිතුර. වසවත් මරුන් කළ ප්‍රකාශයට ඇතුළත් ගාථාව නම් පිළිතුර. මා නික්කම මහාවීර ඊතෝ තේ සත්ත මේ දිනේ තිබ්බන්තු චක්ක රතනං අද්දා පාතු භවිෂ්‍යති. නැවතත් ඒ ගාථා පාඨයේ වසවත්ම ප්‍රකාශ කරපු මා නික්කම මහාවීර ඊතෝ තේ සත්ත මේ දිනේ තිබ්බන්තු චක්ක රතනං අද්දා පාතු භවිෂ්‍යති. බුදුරජාණන්සේ අමතායි මාර්යා විසින් ප්‍රකල ප්‍රකාශයයි ගාථා ඇතුළත්. බලමු අපි. මහාවීර වූ සිද්ධාර්ථේනි අදට සත්වැනි දවස ඔබට චක්‍රවර්ති රාජ්‍ය පාල වේ. දිව්‍යමය චක්‍රවර්ති ආදී කොට ඇති සත්වණින් හෙවි දෙව්සපත පරයන්නා වූ සක්විති රැපත දිසකෙන් ඔබට ලැබුණු ඇත. එබැවින් නොයව යනුවෙන් පැවසී පැවිදෙන් යන්න පාගෙන කිව්. එහෙත් බෝසත් වූ ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළහ. පොහොය වන්නා පොත තමයි උපුටා ගත්ත පිළිතුර. ඊළඟට පින්නොතුනේ 86 වෙනි ප්‍රශ්නය 94 වෙනි පිටුව. මහත් ආත්ම ශක්තියක් ආත්ම බලයකින් යුත් සංගමිත්තා උත්තමාව ලාංකික කාන්තාවන් වෙනුවෙන් කළ පරිත්‍යාගයේ සිංහල ජාතිය පවත්නාතා පරම්පරාවෙන් පරම්පරාවට නොසිඳ අඛණ්ඩව පවතිනු ඇත. ඒ සංගමිත්තා මහරහත් උත්තම ආවියගේ අනුපමය සේවය ගැන කෙටි විස්තරයක් කරන්න. පොය වර්ණා 153 වෙනි පිටුවේ තමයි පිළිතුරු සපයාගෙන තියෙන්නේ ඒ පිළිබඳ. අපි බලමු ප්‍රශ්නේ නැවත කියලා. මහත් ආත්ම ශක්තියක ආත්ම බලයකින් යුත් සංගමිත්තා උත්තමාව ලාංකේය කාන්තාවෙන් වෙනුවෙන් කළ පරිත්‍යාගයේ සිංහල ජාතිය පවත්නාතා පරම්පරාවෙන් පරම්පරාවට නොසිඳ අඛණ්ඩව පවතිනු ඇත. ඒ සංගමිත්තා මහරහත් උත්තමාවගේ අනුපමයේ සේවය ගැන කෙටි විස්තරයක් කරන්න. පිළිතුරු මිහිඳු මහරහත් මහින්දයන්ගේ බණ අසා පළමුව මාර්ගඵල අවබෝධය ලබන ලද්දේ දෙවන පැයතිස් නිදුන්ගේ නැගණිය වූ අනුරාදේවිය. ප්‍රධාන කාන්තා පක්ෂය අනුරාදේවිය ඇතුළු කාන්තා පක්ෂය. ඔහු සසුන්නි පැවිදිවන්ට අවශ්‍ය බව දෙවන පැයතිස් මහින්දුන්ගේ මාර්ගයෙන් උපබුදු අනුබුදු මිහිඳු මහින්දයට දැන්වුව. ඒත් කාන්තාවන් පැවිදි කරන්න තමන් වාසයට නොහැකි බවත් ඒ සඳහා සිය නැගණිය වන සංගමිත්තරණිය ඇතුළු භික්ෂුණී සංගයා මෙහි ගෙන්වා ගන්නා ලෙසටත් වදාළා. ඒ ඇසු දෙවන පැතිස් නිඳුන් විසින් ඒ සඳහා දඹදිව පැල්ලුක් නුවර අශෝක චක්‍රවර්ති නැත අරිෂ්ට කුමරුන් ප්‍රධාන දූත පිරිසක් යැවීමට තෝරා ගන්නා ලදී. ලංකාවේ සිට සිංහල කාන්තාව සසින්නි පැවිදිවන්නට කැමැත්තෙන් සිටිති. එහෙත් ඒ කාර්ය සඳහා භික්ෂු සංඝයා ලංකාවේ නොමැති හේයි. ඒ කළ නොහැක. ඒ සඳහා සංගමිත්තා මහරහත් උත්තමාව ප්‍රධාන භික්ෂුණී සංඝයා මෙහි එවන මැනව. එසේම පෙර තුන්බුදුවරයන් වහන්සේලාගේ බෝධිසාකාවල නිස්නව ලංකාවට අප ගෞතම බුදුරජාණන් පිට දුන් බෝධි රාජානන් වහන්සේගේ සාකාවද්දේ උනුමන මේ සන්දේශය රැගත් රාජකීය දූත පිටස වක්කුණු පොහෝදා ධර්මාශෝක අධිරාජයන් හමුවන පිටස දඹදිව පැල්ලුක් නුවර බලා පිටත් වූ ටික දිනකින් එහි ගිය ලාංකේය රාජකීය දූත පිටස ධර්මාශෝක අධිරාජයා වෙත සන්දේශය පිළිගන්නා සංගමිත්තා මහරහත් මෙහෙණිය දහමුව සිය සොහොයුරු මිහිඳු මාහිමියන්ගේ පණිවිඩය සැලකළ එහෙත් සිය පුතා මහින්ද කුමාරයන් මුණුපුරා ගුමන කුමාරයන් ඒ කියන්නේ සංගමිත්තාගේ පුතානි වෙනුවෙන් සංගමිත්තා උත්තමාවෙන් සැනසී සිටිය ධර්මාශෝක රජ ඇය
ලංකාවට ඒමිට මුලදී එතරම් කැමැත්තක් නොදැක්විය. පසු එතුමාට සංගමිත් මහතා රාහත් මෙහෙණිය කරුණු විස්තර කර දුන්නේ මෙසේය. පියාණෙනි මගේ සහෝදරයන් වහන්සේගේ වචනට මා ගරු කළ යුතුය. අනුලා ප්‍රධාන සිංහල කාන්තාව පිරිසක් මහනුවන්ට මා ගැට බලාපොරොත්තු වෙන සිටි. ඒ නිසා මා එහි ආ යුතුය. මගේ උදාර සේවා ලංකා වාසීන්ට සිදු වනු ඇත යනුවෙන් ඇය පැසුවා. ඒ ඇසු දම්සෝ නිරුදු ධර්මාශෝක රජතුමා දියණියනි එහෙනම් එසේ වැඩුණු මැනව මැනවි මගේ දරු පරම්පරාවම සිංහල ජාතියට ජනතාවට සේව පිණිස වේවා. එය මට මහත් පිනකි. ඔබ ඇතුළු භික්ෂුණී සංඛ්‍යාව වඩින විට ඒ සමග බෝධිරාජයාගේ සංඛාවක්ද ගෙන යනු පිණිස මම කටයුතු පිළිකල රටට දෙන්නෙමි. ඒ ඔබ ඇතුළු භික්ෂුණී සංඛ්‍යාව වඩින විට ඒ සමගම බෝධිරාජයාගේ ශාඛාවක්ද ගෙන යනු පිණිස මම කටයුතු පිළිකල කොට දෙන්නෙමි. ඊය මෙසේ කී ධර්මාශෝක අධිරාජයා සංගමිත්තා මහරහත් උත්තමාවාන් භික්ෂුණී සංඝයා සමු පිළිවර සයිතුව ලංකාවට එමිට සූදානම් කරවේ. ඒ අනුව ශ්‍රී ලංකාවට ශ්‍රී මහා බෝධිරාජයන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව වැඩවීම සංගමිත්තේ ප්‍රධාන පිරිස විසින් සිදු කිරීම ඇතින් සිදු ප්‍රථම ශාසනික සේවාව විය. අනිත් ප්‍රධාන ශාසනික සේවාව නම් ශ්‍රී ලංකාවට බෞද්ධ කාන්තාවන් උදෙසා භික්ෂුණීන් වහන්සේලාට මහනදා පුරන්නට අවකාශ ලබා දෙමින් ශ්‍රී ලංකා ඇතිකලා වූ මෙන්සක්නා පිටුවාලීම ලාංකික කාන්තාවන්ගේ සිඳු ගෞරවය ලාංකික කාන්තාවන්ගේ කිසිදු ගෞරවයක් බලාපොරොත්තු නොවී හුදු කරුණාවෙන් යුතුව සදේශය රූපන් බිම හැර දමා විදේශගත අර්ධ සත්වසකට 800 වසකට අධික කාලයක් මුළුල්ලේ කරන ලද උදාල් සාසනික සේවයේ වණිතාවන්ගේ හද තුල තැන්පත් විය ඇත. තංගපිතා මහරහත් උත්තමාවා නිසා ලංකාවට රාජමෙණින් පිරිසක් ඇති වූ අපමණක් වූ ඉතිමේගේ මාර්ග දේශකත්වයේ නිසාම ශ්‍රේෂ්ඨ සිංහල වණිතාවන්ට සක් පාළුව විහාර මාදා දේවී වැනි උවිරෝධාර මාතාවන් සෝමා දේවී වැනි ප්‍රතිභක්තියෙන් හා දේශමාමකත්වයෙන් යුත් වීරවණියන් ඊලාවතී කල්යාණවතී වැනි රාජපාලනයේ නියුත් රාජ මෙහෙසියන්ද ඇහැලේපොළ කුමාරියම් වැනි ආදර්ශමත් මාතාවන්ද හේමාවන් වැනි ගුණනුවණින් පිරිපුන් යෝහාන්තාවන් මේ රටේ පාළුවේ නම් මතුවට පාලවන්නේ නම් ඒ සංගමිත්තා මහරහත් උත්තමාවගේ අනූපම සේවාවේ විශිෂ්ට ඵල නිසායි. ලංකා භූමියේ සිංහල කාන්තා ප්‍රගතියේ එක් එක් අංශයගෙන බලත්ම සංගමිත් මාතාවන් නිසා බෞද්ධ ප්‍රභාවේ දීප්තිමත් නොවුණු එක දාංශයක් හෝ ඇතැයි කිව නොහැක. පින්නතුනේ අපිට අදට මීට වඩා කාලය නෑ. ඊළඟ දවසේ තියෙන 80ක් වෙන ප්‍රශ්නේ ඉඳලා පිළිතුරු සපයන. ඉතින් දැන් හොඳට මේ පින්නතුන් මේ ප්‍රශ්න වලට පිළිතුරු සපයා ගත්තා, ශ්‍රවණය කරගත්තා, සිතේ ධාරණය කරගත්තා, ධර්මයට අනුව තමන්ගේ ජීවිතය සකස් කරගෙන සීල සමාධි ප්‍රඥා ගුණ උපදවාගෙන විශේෂයෙන්ම දස සීලයෙන් යුක්තව ඒ වගේම දස අකුසලයෙන් බැහැර වෙලා දස කුසල් පිටුවාගෙන පංච සීලයෙන් යුක්තව පස්පව් දුරු කරලා උතුම් බෞද්ධ ජීවිතයක් ගත කරගෙන මිත්‍යා දෘෂ්ටියෙන් සදාත මාර්ගින්ද සම්මා දෘෂ්ටියේ පීඨාධාර කරගෙන සීල සමාධි ප්‍රඥා ගුණ උපදවාගෙන පරම ගාම්භීර චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අමා මහ නිවන් සැනසෙන මේ ධර්ම සාකච්ඡා තිල්ලුකුන් ලැබූ උතුම් ධර්මඥානයේ මහෝපකාරී වේවා කියලා මම ආශිර්වාද හැමදෙනාටම දෙනුවන් සරණයි දැහැන් දෙවිඩක් වරමයි.